අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ සාදින් රූපහණී මධ්‍යහන පුවත් විකාශය සමකින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත අලුත් අවුරුදු පොකුර අති භයානකව ඉහළට ඊයේ 1914ක් තවත් ග්‍රාම නිලධාරී වසම් 12ක් ලොක්ඩවුන් මාර්ග උපදේශ කඩා සාද පවත්වන්නන්ට වැඩ වරදී උසස් පිළියේ විශිෂ්ටයන්ගේ නාම ලේඛනයක් නිකුත් වෙයි රිෂාඩ් පාර්ලිමේන්තු නොගෙනින්නේ පොලිස් ඇමතිගෙන් ඉල්ලීමක් ඇමරිකානුවන්ගෙන් 70%කට කොවිඩ් එන්නත දෙන්න ජෝ බයිඩන් සූදානම් අපේ රටෙන් හඳුනාගත් කොරෝනා රෝගීන්ගේ ගණන 115,000 ඉක්මවලා ගියා. ඒ ඊයේ දවසේ තවත් ආසාදිතින් 1914 දෙනෙක් හඳුනා ගැනීමත් සමගයි. ඊයේ දිනේ තුල මෙරටින් හඳුනාගත් ආසාදිතින් සංඛ්‍යාව 1914ක්. इन वेडिम पिरिस वार्ताउने गंपा दिस्ट्रिक्केन एम संख्याव 542ක් कोलमिन आसादितीन 531 देनकु वार्ता वेत्ती कलुतरीन वार्तावु आसादितीन गणन 116ක් बवई कोविड-19 पेतरीम वेलक्वीमे जातिक क्रियान्वित मध्यस्थाने संधान कले ए अणुव मेरटीन वार्ताव समस्त कोरोना आसादितीन संख्याव 115,590ක් इन 15,728 देनकु मेवन विट रोहलगतव प्रतिकार लबनवा मेरट सुय लबु समस्त कोरोना आसादितीन संख्याव 99,153ක් अप्रैल 27 दा मेरटीन कोरोना आसादितीन 1111 देनकु हंदुना गेनुना 28 वन दा वन विट कोरोना पुकुरटेकु आसादितीन गणन 1466ක් अप्रैल 29 वन दा हंदुनागत आसादितीन संख्याव 1531ක් ලෙස සටහන් වෙති अप्रैल 30 वन दा मेम पुकुरट तवत आसादितीन 1662 देनकु एक्कुये वायरस व्याप्तिये अवधानम पिलिबिंबु करमिन මේ මාස පළමු වෙනිදා හඳුනා ගැනුණු ආසාදිතින් ගණන 1716ක් දක්වා ඉහළ ගියා. මේ අතර පසුගිය දෙවනිදාද මෙරටින් කොරෝනා ආසාදිතින් 1891 දෙනෙකු හමු වුණා. එවැනි වාතාවරණයක් තුළ පෙරේදා දිනේද කොරෝනා ආසාදිතින් 1923 දෙනෙකු වාර්තා වූ අතර ඊයේ දිනේද කොරෝනා ආසාදිතින් 1914 දෙනෙකු හඳුනා ගැනුණා. වැඩිමන කොරෝනා රෝගීන්ට වෛද්‍ය පහසුකම් සැපීමට ස්ථාන මෙන්ම වෛද්‍ය උපකරණ හා ඖෂධ උපරිම මට්ටමින් ලබා දෙන බව වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. මේ වන විට දිනපතා මපකට තුලින් COVID-19 රෝගීන් 1500කට අධික ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ මීට කලින් සාපේක්ෂව බලනකොට විශාල ප්‍රමාණයක්. ඒ නිසා අපිට රෝහල් වලට ඇතුල් කළ යුතු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට ඇතුල් කළ යුතු රෝගීන් ප්‍රමාණය වැඩි. ඒ වගේම අපිට අවශ්‍ය ඇඳන් ප්‍රමාණය අවශ්‍ය වෙනත් වෛද්‍ය පහසුකම් ප්‍රමාණය වැඩි. නමුත් ඒ සියලුම අවශ්‍යතාවයන් වලට අවශ්‍ය විදියට අපේ රෝහල් පද්ධතිය සකස් කිරීමත් ඒ විස්තරණය කිරීමත් අවශ්‍ය අලුත් පහසුකම් ඇති කිරීමත් මේ වන විට කටයුතු කරමින් තියෙනවා. ඒ නිසා අපි හඳුනා ගන්නා සියලුම රෝගීන්ට අවශ්‍ය සියලුම ප්‍රතිකාර හැකි උපරිම මට්ටමින් ලබා දීමට මේ අවස්ථාවේදී කටයුතු කරමින් තියෙනවා. ජනතාවගේ පැත්තෙනුත් මේකට අපි විශාල දායකත්වයක් අවශ්‍ය වෙනවා. මොකද මේ රෝගය පැතිරෙන්නේ පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට. ඒ වළක්වා ගැනීම සඳහා නම් ඒ පාලනය කිරීම සඳහා නම් මේ පුද්ගලයෙක් සහ පුද්ගලයෙක් අතර සිදුවන අන්තර් සම්බන්ධතාවය අපි අවම කළ යුතුයි. එන්නත් කරණය කර තිබුණද මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. පළමු එන්නත් මාත්‍රාව ලබා ගෙන ඇති පුද්ගලයන් අනිවාර්යයෙන්ම දෙවන මාත්‍රාවද ලබා ගත යුතු බවයි කායික රෝග විශේෂඥ වෛද්‍ය සරත් පර්ණවිතාන මහතා පෙන්වා දෙන්නේ. රෙකමෙන්ඩේෂන් එකක් ඇවිල්ලා තියෙනවා සර්ජිකල් මාස්ක් එක ඇඳලා ඒකට උඩින් N95 මාස්ක් එක අඳින්න කියලා. ඒකෙන් සෑහෙන ප්‍රොටෙක්ෂන් එකක් හම්බුයි කියලා. කොච්චර ප්‍රතිශතයක් හම්බුයිද කියලා මට ඒක කියන්න බෑ. බට ඒ අඳින එක හොඳ එකක්. ඒකෙන් බැරි එකක් වගේ මෙයා වෙලා මේ වෛරස් එක පැතිරෙන එක අපිට වළක්ව ගන්න පුළුවන්. වැක්සීන් එක ගැහුවත් මාස්ක් අඳින එක නතර කරන්න එපා කියලා මම කියන්නේ. මේක හැදුනායි කියලා දෙවෙනි එක ගහන්න නැතුව ඉන්න එපයි කියලා එහෙම නිර්දේශයක් නැහැ. මේක හැදිලා ඊට පස්සේ ඒකට හරියට ප්‍රතිකාර කරලා ප්ලේට්ලට් කවුන්ට් එක සාමාන්‍ය තත්ත්වයට ආවට පස්සේ ඒ ප්‍රතිකාර කරන හීමටොලොජිස්ට් කියන වෛද්‍යවරයාගෙන් අහලා දෙවෙනි වැක්සින් එක ගහන්න හොඳද කියලා අහලා දෙවෙනි වැක්සින් එක ගහගන්න ඕනේ. වැක්සින් එක ගහගන්න කිතාමත්ම අවශ්‍යයි. කොවිෂීල්ඩ් වැක්සීන් එක නෙමෙයි ෆයිසර් වැක්සීන් එක නුත් ජොන්සන් වැක්සීන් එක නුත් මේ වගේ බ්ලඩ් ක්ලොට් ඇති වෙනවායි කියලා වාර්තා වෙලා තියෙනවා.
කොවිඩ් පාලනයට ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්නේද යන පිළිබඳ පොලිසිය පරීක්ෂණ සිදු කරනවා. බතරමුල්ල ප්‍රදේශය ආවරණය කරමින් තලංගම පොලිසියේ මෙහෙයවීමෙන් සම්බාහන මධ්‍යස්ථාන හා සුරා සෙල්ලාදිය ඊයේ රාත්‍රියේ විශේෂ පරීක්ෂාවකට ලක් කරුණේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේද සහය ඇතිවයි. लंकावे प्रदेश पहाकदी पवत्वीमट नियमित वतिबू पोलिस कोस्तापलवरुन हा कांता पोलिस कोस्तापलवरियन बदवागे नीमट दाल लिखित परीक्षण दिन नियम्याक नुमेतिव खाल्दमा तिमिनवा कोलंब गाल्ल अंपार महानूर हा अनुराधपुरयान दिस्ट्रिक वलाई मेम लिखित परीक्षण पवत्वीमट नियमित वतिबुने कोरोना हेतुवेन खाल्दमुनु एम लिखित परीक्षण पवत्विन दिनयन पसु अदनुम दिन बवाई पोलिस मूलस्थानय संधान कले वेडिदुरु तोरतुरु पोलिस विभाग कोट्टासे बिंदु एकाई एकाई पहाई अटसे एकोलहाई नमसे विसी एकहा बिंदु एकाई एकाई पहाई अटसे एकोलहाई नमसे विसी पहाई यान दुरकातनां कैमतीमें लबागत हैक कोविड तत्व हमुए तावकालिकव वसादामातिबु सुराबदु देपार्तमेंतुए विशेष मेहुं मेद्रिय नेवत व्युर्त करति बेनवा पेमिनीली 19.13 दुरकातन अंकेट लबा दिय हैकी දිස්ත්‍රික්ක 4ක තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට පියවර අරන් තියෙනවා. ඒ අනුව මේ දක්වා දිස්ත්‍රික්ක 14ක ග්‍රාම නිලධාරී වසම් 98ක් වගේම පොලිස් වසම් 6ක් හුදකලා කරලා තියෙනවා කියලයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. කොළඹ දිස්ත්‍රික්කයේ මහර්ගම පොලිස් බල ප්‍රදේශයට අයත් පමුණුව ග්‍රාම නිලධාරී වසම් හා පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට අයත් හොන්නන්තර සහ දැල්තර ග්‍රාම නිලධාරී වසම් මෙසේ හුදකලා කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල පොලිස් බල ප්‍රදේශයේ කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසම මෙන්ම වවුනියාව දිස්ත්‍රික්කයේ පුරවසන් කුලම් පොලිස් බල ප්‍රදේශයට අයත් කුරුක්කල් පුදු කුලම් ග්‍රාම නිලධාරී වසමද අද උදෑසන සිට මෙසේ හුදකලා කිරීමටයි පියවර ගෙන ඇත්තේ. इमेन्म रत्नपुर दिस्ट्रिक्ट अंबिलिपिटिया पोलिस बल प्रदेश विटायत पल्लेगम उडगम नवनगरे यान ग्राम निलधारी वसम्मेन्म पनामुर पोलिस बल प्रदेश वरागुड सुदुगल पनामुर यान ग्राम निलधारी वसम्द मेसे हुदकला करति बिनवा इमेन्म वेवेल्वात्त पोलिस बल प्रदेश रत्गंग ग्राम निलधारी वसम्द हुदकला करति बवाई सौख्यांश पवसान्ने मातले नावुल दंबुल्ल गलेवेलहा मातले पोलिस बल प्रदेश कुर्नेगल पन्नलहा कुलियापिटे पोलिस बल प्रदेश हुदकलाकर एति अतर कोलंब गंपहा मुनरागल अंपार मातले गाल्ल पुलोन्नरुव कलुतर त्रिकुणामलय कुर्नेगल रत्नपुर नुवरेलिय मडकलपु यान दिस्त्रिक्कवलय सेसु ग्राम निलधारी वसम हुदकलाकर एति සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරලා නිවෙස්වල වගේම වෙනත් ස්ථානවල සාද පවත්වනවද යන්න සොයා බැලීමට බුද්ධි නිලධාරීන් යොදවලා තියෙනවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. පසුගිය මැයි මාස පළවෙනි දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය නිර්ණායකවලට අනුව ගෘහස්ත උත්සව වෙරළ සාද එලිමහන් උත්සව සම්මන්ත්‍රණ සැනකෙලි සංගීත සම්දර්ශන පැවැත්වීමට හැකියාවක් නැහැ. ඒ සම්බන්ධයෙන් ඊයේ දින පොලිස් මූලස්ථානය මගින් විශේෂ චක්‍රලේඛනයක් පොලිස් තානාධිපතිවරුන් වෙත නිකුත් කරනු ලැබුවා. තම බල ප්‍රදේශවල එවැනි ආකාරයේ කටයුතු සිදු වෙනවා නම් බුද්ධි නිලධාරීන් යොදවා අදාළ පුද්ගලීන් අත්අඩංගුවට ගන්නා ලෙසත් ඒ වගේම එම පරිශ්‍රයන් ලබා දෙන පුද්ගලින් අත්අඩංගුවට ගන්නා ලෙසත් එම පරිශ්‍රයන් මුද්‍රා කරන ලෙසත් එවැගේ මේ සඳහා යොදා ගන්නා වාහන වෙතොත් ඒවත් පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව ඒවා කිසිවක් පැවැත්වීමට මේ අවස්ථාවේ හැකියාවක් නැහැ. 2020 වසරේ පැවති අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණා. එම ප්‍රතිඵල අනුව මෙවරත් දක්ෂින් රසක් බිහි වෙලා තියෙනවා. උසස්පෙළ ප්‍රතිඵල අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා 194297 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 64.39. මෙවර වාණිජ අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ ගල්ල සංගමිත්‍යා විද්‍යාලයේ අමන්දි ගමාෂා මදනායක සිසුවියයි.
මගේ රිසල්ට්ස් මුලින්ම බලලා පළාවේ ගොඩක් සතුටු වුණා. ඒක මාරම සතුටක් කියා ගන්න බැරි තරම් සතුටුයි. ඒ වගේම මම මේ මගේ ජයග්‍රහණයේ ගෞරවය මුලින්ම මගේ දෙමව්පියන්ටත් මගේ පාසල් මාතාවන ගාල සංගමිතා බාලිකා විද්‍යාලයටත් එහි සියලුම ගුරු මණ්ඩලයටත් ඒ වගේම මගේ උපකාරක පන්තිවල සියලුම ගුරුබවතුන්ටත් පුද කරනවා. මට උසස් පෙළ හදාරන ඒ වගේම අනිකුත් අධ්‍යාපන කටයුතු වල නීලන් නංගිල මල්ලිලා සහෝදර සහෝදරිය හැමෝටම කියන්න තියෙන්නේ කිසියම් ඌ ඉලක්කයක් තබාගෙන ඒ ඉලක්කයට අදිෂ්ඨානයෙන් යුතුව ගමන් කිරීමෙන් තමන්ගේ ජයග්‍රහණය නීති වශයෙන්ම තහවුරු කරගන්න පුළුවන් කියලා. ඉංජිනේරු තාක්ෂණ විද්‍යා විෂය ධාරාවේ දිවිනේ ප්‍රථම ස්ථානය උරණ තක්ෂිලා මහාවිද්‍යාලයේ අවිෂ්ක චානුක සිසුව ලබාගෙන තිබෙනවා. උරණ තක්ෂිලා මහාවිද්‍යාලයේ සුසික සඳසර ශිෂ්‍යයා ජෛව තාක්ෂණවේදී විෂය ධාරාවෙන් දිවිනේ ප්‍රථම ස්ථානය හිමි කරගත්තා. अध्यापन बाधा නමුත් එයාගේ පාසලෙන් ඔන්ලයින් ක්‍රමවේදයේ උසේ ගුරුවරු විශාල කැපකිරීමක් කරලා ඒව ආවරණය කරා. මෙවර ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය හිමි කරගෙන ඇති චාවක්කච්චේරිය හින්දු විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ධනරාජ් සුන්දර භවන් සිසුවයි. කලා විෂය ධාරාවෙන් තිවිනේ පළමු ස්ථානයට පත් වී ඇත්තේ දෙහිවල ප්‍රෙස්බිටේරියන් බාලිකා විද්‍යාලයේ චමල්කා සිව්මිනි සිසුවියයි. පොඩි බලාපොරොත්තුවක් තිබුණා එුණා මෙච්චර ලොකු ජයග්‍රහණයක් ලැබීම ගැන ඇත්තටම සතුටින් මගේ තාත්තා වෘත්තීමේ රියදුරේ නමුත් ඒ කිසිම දෙයකින් මාව අඩුපාඩුවක් වෙන්නේ නැති වෙන මට හැමදේම හොඳට උගන්වන්න කැපවීමේ දෙන මහන්සි වුණා ඒ වෙනුවෙන් මම සතුටු වෙනවා තමන්ට ආරමුණක් තියනන් තමයි වෙනුවෙන් අදිෂ්ඨානෙන් කැපවීමේ මහන්සියෙන් වැඩ ගන්නාන අනිවාර්යෙන් ජයග්‍රහණයක් කරා යන්න හැකියාව තියෙනවා මම ඇත්තටම විදුහල්පතිනිය විදියට වැඩ කරන කාලේ මේ වගේ පාසලට අභිමානයක් එක් කරන්න මේ දිනිය කැපවීමෙන් අධ්‍යාපන කටයුතු නිරතවීම ගැන මම කොහොමත්වත් ළමයින්ට කොවිඩ් සෞඛ්‍ය ප්‍රතිපත්ති අනුගමනය කරමින් පාසලේ අධ්‍යන කටයුතු වලට නිරත වෙන වගේම ඔවුන් විභාගයට සූදානම් කිරීමේ මහඟු කාර්යය මා කැපවීමෙන් කටයුතු කරා ඔවුන් නිදහසේ අධ්‍යාපන කටයුතු වල විභාග කටයුතු වල නිරත වෙමින් මේ ජයග්‍රහණය ලබා ගත්තා කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රවීණ විජේසිංහ ජීව විද්‍යා අංශයේ තිබෙනේ ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා ඇත්තටම ගොඩක් සතුටුයි ඉතින් මම මුලින් නම් හිතුවේ නෑ උනාට හොඳට විභාග කරා කියලා දැනන් හිටියා සියලුම ගුරුවරුන් හොඳට ගොඩක් උදව් කළා ඒ වගේම මම ගිය අතිරේක පන්තිවලත් ඒ ටීචර්ස්ලාටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා ජීව විද්‍යා අංශයෙන් දෙවෙනි ස්ථානෙට පත් විය තේද එම විද්‍යාලයේම සිසුවෙකු වන විහාන් විජේරත්නයි මට මේ ජයග්‍රහණය ලබා ගන්න ගොඩක් උදව් කළේ මගේ අම්මයි තාත්තයි මලත් වඩා වුණාවක් තිබ්බේ අපේ තාත්තට මට උගන්වපු සියලුම ගුරුබවතුන්ටත් මම ස්තුතිවන්ත වෙන්න කැමතියි ඔව් අපි අපේ විභාගයේ කාලෙත් අර පාස්කු බෝම්බ ප්‍රහාරේ වගේම කොරෝනා වෛරසය වගේ බාධක අපිටත් ආවා මට මේ අවුරුද්දේ විභාග ගන්නට කියන්න තියෙන්නේ බාධක ආවට ඒක හැමෝටම පොදුයි ඒක නිසා තමන්ගේ උපරිමයෙන් කරන දේ හරියට කරන්න එතකොට ප්‍රතිඵලය ලැබේ අතරම ප්‍රවීණ පුතත් මනුජය පුතත් රාජකීය විද්‍යාලයේ නම රැකගත්ත කියලා කියන්න පුළුවන් ඔවුන් දෙදෙනාම දක්ෂයෝ වාර පරීක්ෂණවලදී එක හා සමානවම දෙදෙනාම එකිනෙකා පරදෝමෙන් ලකුණු ලබා ගත්තා මං හිතන්නේ අවසානයේ ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකාවේ 1 සහ 2 කියන ස්ථාන දෙකට පත් වුණා ජීව විද්‍යා අංශයෙන් ඉතින් ඒ රාජකීය විද්‍යාලයට ඉතාම විශාල කීර්තියක් ඒ වගේම ගෞරවයක් මම ඒ දරුව දෙන්නටම ඔහුගේ අනාගතය සරප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මේ අවස්ථාවේදී සුබපතනවා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරන නිසා විමර්ශන අවසන් වෙනකල් පාර්ලිමේන්තුවට කැඳවන්න එපා කියලා සරත් වීරසේකර අමාත්‍යවරයා කතානායකවරයාකින් ඉල්ලීමක් කළා. මේ අතරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාද කොවිඩ් මර්ධනය සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදයට සවන් දෙන්න පාර්ලිමේන්තුවට පැමිණියා. විපක්ෂ නායකතුමා කිව්වා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට ගේන්න කියලා. ඒ සම්බන්ධයෙන් මම ඔබතුමාගෙන් ඉතාම කාරුණික ඉල්ලා සිටිනවා. ඒ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රැඳින් නියෝග යටතේ සිටින කිසිම මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට කැඳවන්න එපා කියලා ඒ විමර්ශන කටයුතු ඉවරනකම්
මොකද විමර්ශන කටයුතු කියන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ විමර්ශන කටයුතු ඒ සම්බන්ධයෙන් තොරතුරු පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ පාර්ලිමේන්තු ඇවිල්ලා ඒක ඉලිදරව් කළොත් එතෙන්දී ඉදිරියේදී අත්අඩංගුවට ගන්න ඉන්න අයට සමහරට රටින් පැන යන්න පුළුවන් එහෙම නැත්නම් ඔවුන් ඒ ප්‍රශ්න වලට සූදානම් වෙන්න පුළුවන් මම කනගාටු වෙනවා ගරු කතානායකතුමා මේ කාරණාව අපි බිස්නස් කමිටියකේ සාකච්ඡා කරනකොට මේ ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණාව ඔබතුමා සඳහන් කරෙත් නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය ආරක්ෂා කරන්නට ඕන ඒ කාරණාව පිළිබඳ මොකද්ද ඔබතුමාගේ තීන්දුව දැන් ඔබතුමා කියන්නේ මේ ආරක්ෂක අමාත්‍යතුමා කියන කාරණාවමද මට නිල වශයෙන් දන්වලා තියෙන්නේ විපක්ෂ නායකතුමා කොවිඩ් ප්‍රශ්නේ පිළිබඳ තියෙන ගැටලුව තමයි තියෙන්නේ අද වෙනකොට ඒක ඊටත් වඩා නරක තැනක් තියෙනවා කියන එක තමයි ඊට වඩා අද මට දැනගන්න ලැබුණේ කොහොම හරි මේ ගැටලු දෙකක් තියෙනවා මෙතන ඒ ගැටලු දෙක ගැන අපි මීට වඩා දීර්ඝ සාකච්ඡාවක් කරලා අපි තීන්දුවක් ගන්න ඔබතුමා මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන නායකයා හැටියට කරුණාකරලා අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න රිෂාඩ් බදුදීන් කියන්නේ මහජන නියෝජිතේ මහජන නියෝජිතයන්ට විශාල ගෞරවයක් තියෙනවා ඒගොල්ලෝ ජනතාව නියෝජිත කරන මොන පක්ෂේ හිටියත් විපක්ෂයේ හිටියත් CID එකේ කවුරු හරි නිලධාරි දෙන්නෙක් තුන්දෙනෙකුට මහජන නියෝජිතයෙක් කල්ලලා ඉවරලා ඊට පස්සේ ඩිසිෂන් ඕඩර් එකක් ගත්තම මාස තුනක් තියන් හිටියා මහජන නියෝජිතයා ගෙදර යනවා නම් ඔබතුමාගේ නීතියේ රටට වැඩක් වෙන්නේ නැහැ ඔබතුමාලා නෙමෙයි මහජන ආරක්ෂා පිළිබඳ වග කියන්නේ මම සරත්වංශක මන්ත්‍රීවරයා නෙමෙයි සරත්වංශ මන්ත්‍රීවරයාට මහජන ආරක්ෂාව ගැන කිසිම තැකීමක් නැති වෙන්න පුළුවන් නමුත් මහජන ආරක්ෂාව ගැන වග කියන්නේ මම CID නිලධාරින්ට ඕන ඕන විදිහට මන්ත්‍රීවරු අත්අඩංගුවට ගන්නේ නැහැ. ඔවුන් අත්අඩංගුවට ගන්න යම් කිසි හේතු තියෙනවා පමණයි. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා කතානායකතුමනි මේ විමර්ශන කටයුතු වලට බලපානවා නම් හරි ජාතික ආරක්ෂාවමයි වග කියන්නේ. ඒක ගේන්න බයි කියලා තමයි ඉල්ලා සිටින්නේ. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ අදුදැසන පහේ සිට සවස 5 වෙනතෙක් මාතලේ දිස්ත්‍රික්කයේ ගොවිත් ජනතාව සඳහා පමනක් විවෘත කර තිබෙනවා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුවයි. එළවලු ගොවින්ගේ නිෂ්පාදන අලෙවිකර ගැනීම සඳහා මෙන්ම ජනතාවට අවැසි එළවලු ලබා ගැනීම සඳහා රජයේ දැඩි කොන්දේසි මාලාවක් ඔස්සේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විවෘත කරනු ලැබුවේ. ඒ අනුව එක් විලන්සලකට සෙවකින් 4 දින මගින් PCR පරීක්ෂණ සිදුකොට නිරෝගී පුද්ගලින් පමණක් ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළත් කරගනු ලැබුවා. පළමු දින දෙකේ මාතලේ දිස්ත්‍රික්කයේ ගොවින්ගේ නිෂ්පාදන අලෙවිකිරීම සිදුකරන බවත් ඉන්පසුව දිවයිනේ අනුකුත් ගොවින්ට සෞඛ්‍ය නීතිවලට යටත්ව තම නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථානය වෙත රැගෙන ආ හැකි. කෙසේ වෙතත් සෞඛ්‍ය නීති උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය විලන්සල් පහක් වසා දැමීමටත් එහි සේවකයන් ආර්ථික මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමටත් පියවරගෙන තිබෙනවා. මේ වාහනේ පිටත් කරන්න. ලව් වේගල ඇවිල්ලා වැරදි වැඩේ කළා කඩේ කරලා තව අපිට මේ chance එක නෑ. කරන්න දෙයක් නෑ. වාහන කරා වෙන්න බෑ. හරි. කොහොමද මේ නීතිය කාටවත් පොදුනේ. මේ මෙයා වල දාන්න එළියට. කරන්න දෙයක් නෑ. වා මේ මාකට් එකෙන් එළියට මේ කොහොමද අංග යවත් දැන් නෑ. දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය ඒකකයේ ප්‍රධානි වෛද්‍ය සිතාර විතනගේ මහතා ප්‍රකාශ කළේ යම් වෙළඳසැලක සෞඛ්‍ය මාර්ගෝපදේශ නීති කඩ කරන අය නිරීක්ෂණය වුවහොත් කිසිදු විභාගයකින් තොරව එම වෙළඳසැල් වසා තමා නීතිය ක්‍රියාත්මක කරන බවයි. ආර්ථික මධ්‍යස්ථානය දැඩි සෞඛ්‍ය කොන්දේසි යටතේ විවෘත කිරීම සම්බන්ධව ගොවින් රජයට ප්‍රසාදය පළ කළා. මේ සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාද අදහස් පළ කළා. රටේ ගොවි ජනතාවගේ නිෂ්පාදන අලෙවි කරගන්න තියෙන සුවිශේෂී තැන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය. මේ ආර්ථික මධ්‍යස්ථානය විවෘතව තබා ගැනීම වැදගත්. රටේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලියට සහ රටේ ජනතාවගේ ආහාර සැපයුමට විශේෂ ස්ථානයක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන සියලු දෙනාම දැඩි සෞඛ්‍ය නීතිවලට යටත් වෙන්න ඕනේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එන ලොරි රථවල සාමාන්‍ය පරිදි හිතුණු පිරිසකට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඇතුළත් වෙන්න හැකියාවක් නැහැ. රියදුරු සහ තව එක පුද්ගලයෙකුට පමණයි ඒ රථයක් තුල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ පොතත් සමගින් ස්වාධින් රූපහණී මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.